මංචියෙක් පොතක් ව්‍යාපෘතියට පොතක් පරිත්‍යාග කරන්න අමතන්න 2:41:46. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ විපක්ෂයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට ගත්තා. ජනාධිපති නීතිඥ කනගීශ්වරන් මහතා, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ඇතුළු නීතිඥවරු 8 දෙනෙක් මේ දක්වා කරුණු දක්වා තිබෙනවා පෙත්සම් කරුවන් වෙනුවෙන්. ඔවුන්ට තිබේ ප්‍රධාන තර්ක 4යි. පළවෙනි තර්කය තමයි ව්‍යවස්ථාවේ 32(2) ඈව ගන්තියේ තියෙන්නේ ජනාධිපතිවරයාගේ බලතල, වෙනත් වගන්ති වලින් 32(2) වගන්තියේ තියෙන ජනාධිපතිවරයාගේ බලතල, වෙනත් වගන්තිලේ බලතල විස්තර කරලා තියෙනවා. 2 ඈව ගන්තියෙන් දුන්න බලතල විස්තර කරන වගන්තිය තමයි 70. ඒ නිසා 32(2) තනියෙන් ගන්න බෑ, 70ත් එක්ක ගන්න ඕන කියන එක. ඊළඟ මේගොල්ලන් තව තර්කයක් වුණා, ජනාධිපතිවරයාට මෙවිනි බලයක් තියෙනවා කියලා පිළිගත්තොත් ජනාධිපතිවරයා කැමති තාක්කල් පාර්ලිමේන්තුව කල් තබා තිබේවි, හිතන දවසට පාර්ලිමේන්තුව විසුරුවා හැරීවි, මේ බලය හරිම භයානකයි කියලා. අපිට මේකට පළවෙනි එකට දෙන්න තියෙන උත්තරේ තමයි 32(2) වගන්තියේ අමතරව කියන වචනේ පාවිච්චි කිරීමෙන් 70 වගන්තියේ ප්‍රකාශිතව බැහැර කරලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට වෙනත් වගන්තියකින් ලබා දී ඇති බලතලවලට අමතරවයි 32(2) වගන්තියේ බලතල තිබෙන නිසා 70 නොසලකා කටයුතු කිරීමේ හැකියාව තියෙන මේ අමතරව කියන වචනේ පෙත්සංකරුවන් වෙනුවෙන් සිටින්නා වූ කිසිම නීතිඥයෙකුට තාම පෙනුනේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ට අවාසියා දෘෂ්ටියාබාධා රෝගයේ වැළඳී තිබෙන බවයි පේන්නේ. ඒ වගේම ජනාධිපතිවරයාගේ බලතල වැඩි නම් බලතල කප්පාදු කිරීම පාර්ලිමේන්තුවේ කාර්යභාරයක්. 17 සංශෝධනේ, 19 සංශෝධනේ මේවා ගෙනාවේ ජනාධිපතිවරයාගේ බලතල වැඩි කියලා දැක්කම ඒක කප්පාදු කරන්න තමයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය ජනාධිපතිවරයා මේ පාවිච්චි කරපු බලතල ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා තීරණය කිරීම පමණමයි. කියන්නේ එවිනි බලයක් ව්‍යවස්ථාවෙන් දීලා තිබෙනවද නැද්ද කියන එක විතරයි. මේක හරි භයානකයි කියලා කිව්ව මගේ මිත්‍ර ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙතුමාම තමයි 19 සංශෝධනය හදලා ජනාධිපතිතුමාට ඕක දුන්නේ. එතුමා එදා දීලා එදා ජනාධිපතිතුමාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිගුණ උපදේශක තනතුරේ ඉඳලා දැන් ඉතින් බලතල වැඩි කියලා අඬා වැටිලා කම වැඩක් නැහැ. දැන් තියෙන්නේ අර ගිය නුවණ ඇතුල් ලවා තියා අලියලවවත් අද්ද ගන්න බෑයි කියලා තියෙන ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම. ඒ වගේම තර්කයක් ගෙනාවා ජනාධිපතිවරයාට මේ බලය තිබෙනවා වෙන්න පුළුවන්. හැබැයි නිකන් හිතූ මතයට පාවිච්චි කරන්න බෑ. ඒකට හොඳ පදනමක් තියෙන්නේ. ඇයි දෙයියනේ හොඳම පදනමක් තිබ්බනේ. රටේ ජනාධිපති පත් කරපු ඉහළම තනතුර වෙන අගමැතිවරයාව තමන් පිළිගන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වෙච්ච කතානායකවරයා කියලා රට අස්ථාවර කරාම, රටේ කඹැදිල්ලක් ඇති වුණාම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මේ කතානායක කියන අගමැතිව ඔබ පිළිගන්නවද, මම පත් කළ අගමැති ඔබ පිළිගන්නවද කියලා රටේ ජනතාවට අගමැති තෝරන්න අවස්ථාව දුන්නා. නිසා ඔවුන් ඉදිරිපත් කර තියෙන සියලුම තර්කයන් පදනම් විරහිතයි. දැයි පදනම් විරහිතයි කියලා මට තේරෙලා වැඩක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමල්ලා එහෙම පිළිගන්න ඕනේ. අභියාචනාධිකරණයේදී සිදුවුණු දේ කොහොමද මම කියන්නේ? ආ, අභියාචනාධිකරණයේ තපාසිකුත් නොවි කොහොමද මම ඒක කියන්නේ? අයික මම නොකිය ඉන්නම්ක එක්කෝ. ශ්‍රේෂ්ඨාධිකරණයේදී යුක්තිය, සාධාරණත්වය, අපක්ෂපාතිත්වය ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේ අපි ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඊයේ අභියාචනාධිකරණය ලබා දුන්නු නියෝගය ඒ මොහොතේම ඒ නියෝගය ලබාගෙන මෙතන බැහැලා ඇද්දි මම කිව්වා අපි අධිකරණයට ගරු කරනවා, නමුත් නියෝගය සමග එකග වෙන්නේ නැහැ කියලා. ඒ අනුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාවක් ගොනු කළා. ඒ අභියාචනාව හෙට දිනේ විවාහ කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ ලබා දුන්නු නියෝගය අත්හිටෙව්වොත් හිටපු අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය නැවත බලාත්මක වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා මේ වනතුරුත් අගමැති නොකර ඉන්නේ මේ தත්ත්වය නිසා. අවසාන වශයෙන් මේ අභියෝජනාධිකරණ තීන්දුව නිසා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තනි පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙනවා. රින්ග්විසිංක 1979 ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයා 78 ව්‍යවස්ථාව ගැන පොතක් ලියලා කිව්වා කවදා හරි දවසක මේ ව්‍යවස්ථාව නිසා ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් උනත් බිහි වෙන්න ඉඩ තිබෙනවා කියලා. එන්.එම්. පෙරේරා මෙතුමාගේ අනාවැකිය ඊයේ අභියාචනාධිකරණයේ විසින් සැබෑ කර තිබෙනවා. පෙත්සංකරුවන් විදියට අපේ එතන වගඋත්තරකරුවන් වශයෙන් නම් කරපු 49 දෙනාම අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කරනවා. මුලින්ම
පළවෙනි ගුණුවේදී අපි පෙත්සන් දෙකක් ගුණ කරා. පළවෙනි පෙත්සමේ හිටියේ අග්‍රාමාත්‍ය ධූරේ දරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඊළඟට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා අනිත් පෙත්සන් සියල්ලම මේ වෙනකොට ගුණුවේ හැමාර. ඔබතුමාලායි පෙත්සම ගුණ කරේ අද දිනේ සිට විභාගයට ගන්න කියලාද නැත්නම්? අද දිනේ විභාග කරන්න බෑ. අද අපි ගුණ කරනකොට දවල් දෙකම අට විතර ඇති. මොකද අපිට මතකයි එක්සත් ජාතික පක්ෂයට දවස් දෙකක් තිබුණා. අපි සිකුරාදා රෑ 12ට පාර්ලිමේන්තුව විසුරුවා ඇරියම එයයි ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ සවුඳ උදේ 9ට. සෙන්සුරාදා ඉරිදා තිබුණා පෙත්සම් හදාගන්න. අපිට මේ නියෝගය ලැබුණේ තියේ බොහොම සවස් වෙලා. ඒ නිසා රෑ ලිවෙනකන් හදලා උදේවරු අපේ නීතිඥවරු හරි වැරදි බලලා දවල් දෙකම අට විතර තමයි අපි මේ පෙත්සම් ගොනු කිරීම සම්පූර්ණ කරේ.